ගෙවන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම මේ මාසේ. ගුරුවරුන් මාරු කිරීම නව ක්‍රමවේදයකින්. කෙරවල පිටිය කසල ගැනීම නවතයි. සංධාන මන්ත්‍රී ස්ථාලින්ද දිසානායක අභහා ප්‍රාප්ත වෙයි. දේශීය ප්‍රවෘත්ති පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දඬනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යානුකූල නොවන බවට නීතිපතිවරයා දන්වා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දියුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වුණු රට පිනුවෙන් එකට සිටමු සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පසුගිය 29 වෙනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රකර ගනිමින් ආරම්භ වූ රට වෙනුවෙන් එකට සිටිමු 6 වෙනි වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13ක සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. ඉන් ප්‍රතිලාභ ලැබූ පිරිස 325,000කට ආසන්න වෙනවා. එහිදී ව්‍යාපෘති 4,000කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 123ක්. ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන ජනතාවගේ ආර්ථික සෞඛ්‍ය සමාජීය පරිපාලන හා පාරිසරික ගැටලු විසඳීමට දායකත්වය ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙනවා. දියුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ අද පැවති සමාප්ති උත්සවයේදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ වැඩිම පරිසර විනාශයක් සිදු වන දිස්ත්‍රික්ක අතරින් ගම්පහ ප්‍රමුඛ බවයි. සෑම ආයතනයකටම සෑම පුරවැසියෙකුටම වගකීමක් පැවරෙනවා පරිසර සංරක්ෂණ ප්‍රතිපත්තීන් සහ පරිසර කළමනාකරණය සංරක්ෂණය කිරීමේ ක්‍රියාත්මක කරන්න. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන විශාල සම්පතක් මුතුරාජවෙල ප්‍රදේශය. මුතුරාජවෙල සුන්දරත්වය විනාශ කරන්නේ කවුද? දේශපාලක්. මේ ආණ්ඩුවෙත් ඇමතිවරු සම්බන්ධයි මුතුරාජවෙල ගොඩ කිරීම වලට සහ මුතුරාජවෙල විනාශ කරන්න. මත්ද්‍රව්‍ය වැඩසටහන ඔබ හැම කෙනෙක්ම දන්නවා. මත්ද්‍රව්‍ය වැඩසටහන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද කියන එක. ඉතින් අපි දන්නවා මොනතරම් හොඳ දේ කරන්න ගියත් ඒ වාට අකුල් හෙලනා ඉන්නවා. නමුත් මම සතුටු වෙනවා නීතිපතිතුමා අයිය පෙරේ දැවලා තියෙනවා වාර්තාවක් පාර්ලිමේන්තුවේ පුජ්‍යලික මන්ත්‍රීවරයෙක් විසින් ආණ්ඩු පක්ෂයේ වන යෝජනාව නීත්‍යානුකූල වෙන්නේ නැහැයි කියලා මරණීය දඬනය ඉවත් කිරීම සඳහා. ඒ නිසා කවුරු හරි ඒ ගැන කතා කරනවා නම් මරණීය දඬනය ඉවත් කළ යුතුයි කියලා අමතක කරන්න එපා. ඒකෙන් ශක්තිමත් වෙන්නේ පාතාල අපරාධ මත්ද්‍රව්‍ය කුඩු මිනීමරුව අපරාධකාරෝ ස්ත්‍රී දූෂකයෝ සමාජයේ නීති විරෝධී කරන අය. ඒ නිසා අපි එකට හිටෙමුයි කියලා රට වෙනුවෙන් කියන්නේ යහපත් රටක් හදන්න සමෘද්ධිමත් රටක් හදන්න හොඳ රටක් හදන්න. බෙහිති රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම මහතාද අදහස් පළ කළා. ඔබතුමාගේ උපදෙස් පිට මනුදම් මුයන කියලා අර 21 වෙනිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයටපත් වෙච්ච අය සිහි කරලා තවත් වනාන්තර හැම කෙනාගේම වෙනුවෙන් ගසක් නිර්මාණය කරලා අපිට උනා. ඒ වගේ අපි දැක්කා දූරදර්ශී ක්‍රියාදාමයක් මේ ලංකාවේ තියෙන ආරක්ෂාව මදි මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් බේරෙන්නේ. ඒ තරම් ජාත්‍යන්තර ජාලයක් වුණා තියෙන්නේ. මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලන්න පොලිසිය හමුදාව ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරමින් මේ නායකත්වයේ දීම ගැන මම හිතනවා අපිට සතුටක් දෙනවා. බෙහිති ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් බෙදා දීම සිදු කෙරුණා. ගම රැකුම සංවිධාන ලියාපදිංචි සහතික පත් ප්‍රදානය සමෘද්ධි නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 2 බැගින් වූ චෙක් පත් ප්‍රදානය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දිරිය ණය ප්‍රදානය යන වැඩසටහන්ද මෙහිදී ක්‍රියාවට නැංවුණා. මේට අමතරව කෘෂිකර්ම හා ගොවිජන මණ්ඩලයේ විශ්‍රාම වැටුප්පත් ප්‍රදානය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සඳහා ණය ප්‍රදානය දරුවන් සුරකිමු වැඩසටහන යටතේ පාසල් උපකරණ කට්ටල ප්‍රදානයන්ද සිදු කෙරුණා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ මෙම මාසයේ අවසන් වීමට පෙර පිහිටුවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා කළ විශේෂ ප්‍රකාශය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සුවබැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ හෙට සාක්ෂි ලබා දීමට නියමිතයි. 2015 වසරේ සිට මේ දක්වා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය දරන රුවන් විජේවර්ධන මහතා සහ නීති හා සාමය සහ පොලිසිය බහර අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ සාගල රත්නායක රංජිත් මද්දුමණ්ඩාර යන අමාත්‍යවරුන්ද හෙට සාක්ෂි ලබා දීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අරලිය ගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගී වූ මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා. සමස්ත සන්ධානයේ ඉන්න සියලුම කුඩා පක්ෂ ටික කැමැති. එනිසා මේ කුඩා පක්ෂ ටිකත් එකතු කරගෙන ජයග්‍රහණය කරා යන්න අවශ්‍ය කරන වැඩසටහනයි. රටේ සංවර්ධන වැඩසටහන ටික අපි නතර කරන්නේ නැහැ. ඡන්ද ව්‍යාපාරය යනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් පමණයි මේ පාර අපේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ. 2026 ජනාධිපති වෙන්නේ. කරු අග්‍රාමාත්‍යතුමා අවුරුදු 26ක් මේ පක්ෂයේ නායකත්වය අරගෙන ඉස්සරහට ගෙනියලා තියෙනවා වගේම ඉදිරි කාලය තුලත් එතුමා මේ පක්ෂයත් මේ රටත් බේරගන්න වැඩසටහන හරි විදියට කරයි කියලා දැඩි විශ්වාසය අපි ළඟ තියෙනවා. කිසිම ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඉතාල සුවදව කතා කරලා තිබ්බ පොඩි පොඩි ගැටුමුත් निराකරණය වෙලා සීළු දෙනාම තීන්දුව කරා හොඳ අපේක්ෂක දාලා සන්ධානයේ තවත් පුළුල් කරගෙන වැඩ කරමු කියන එක තමයි සීළු දෙනාම මම හිතන්නේ ඒ ස්ථානෙට ආවා. පොදුපක්ෂය දැන් තෝරගෙන ඉවරද? නැහැ තවම අපේක්ෂකත්වයේ තෝරගෙන නැහැ. නා මම හිතන්නේ සපක්ෂයේ තුල මේ පාර අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් ඉන්නේ. සන්ධානයේ හදලා හෝ සන්ධානයේ හදන්න කලින් හෝ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකෙක් තමයි මෙවර ඉදිරිපත් වෙන්නේ ජනාධිපති මැති ගම්පෙරළිය මුදල් තව වැඩිපුර ගම් වලට දෙනවා කියන එකත් හා රැකිරක්ෂා ලබා දීම ගැන තමයි සාකච්ඡා කළේ විශේෂයෙන්ම. මුතුමල්ලගේ කියන්නේ සන්ධානයේ ගොඩනැගීමේ අද අසං කරද්දිමලා ඒ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒකාධිපතියෙක් පාලනය කරන පක්ෂයක් නෙමෙයි. ඒ හින්දා අනිත් පැගේ සියලුම දෙනාගේම අදහස් වලට අනුකූලව කලබලයක් නැතුව අපි මේ වැඩේ හරියටම කරනවා. හැබැයි අපි අනිත් පැගේ මත වලට ගරු කරනවා. ඒකයි අපේ වෙනස. ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ගුරුරුන්ගින් ඉටුවන සහ ඉටුකරන ජාතික සේවාව සැලකිල්ලටගෙන සාධාරණ සහ ස්වාධීන හා විනිවිද භාවයෙන් යුතුව ගුරුමාරු ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරී වසම් මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නා. එයන්වයි මෙම ප්‍රඥප්තිය සංශෝධනයට පියවරගෙන තිබෙන්නේ. රාජ්‍ය සේවයේ සෙසු මාරුවීම් ප්‍රඥප්තිය හා ගැළපෙන පරිදි මෙය සකස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. රාජ්‍ය සේවා කොමිසමේ කාර්ය පටිපාටි හා රීතීන්ට අනුව ගුරුමාරු ප්‍රඥප්තිය සකස් සියුතු බවට කොමිසම කළ ඉල්ලීමකට අනුව මෙම සංශෝධනයට අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද පස්වරුවේ අභහව ප්‍රාප්ත වුණා. ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී. මේ යන විට ඒ මහතා 61 වන වියෙහි පසුබුණා. 1994 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වූ සාලින්ද දිසානායක මහතා 2010 වසරේ සිට 2015 වසර දක්වා වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. 2017 වසරේ සිට 2010 වසර දක්වා පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා වූයේද සාලින්ද දිසානායක මහතායි. ගංගා නිම්න සහ රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුරේ මෙන්ම ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බොහෝක අමාත්‍යවරයා වශයෙන්ද ඒ මහතා කලක් කටයුතු කර තිබෙනවා. බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සහ බුද්ධ ශාසන හා වෛද්‍ය සංවර්ධන කටයුතු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සමාජිකයෙකු ලෙසද ඒ මහතා කටයුතු කළා. ඊට අමතරව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේද සමාජිකයෙකු වශයෙන් ඒ මහතා කටයුතු කර තිබෙනවා. සාලින්ද දිසානායක මහතා කුරුණෑකල මලීදේ විද්‍යාලයේ සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් වෘතින් ඉංජිනේරුවරයෙකු වන ඒ මහතා විශ්වවිද්‍යාලයෙන් රසායන ඉංජිනේරුවරයෙකු ලෙස සිය පළමු උපාධිය ලබා ගත්තා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතිවරණ කොට්ටාසය නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමටද ඒ මහතා සමත් වුණා. කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කසල අංගණය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත්වීමට කටයුතු කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන කසල අංගණයේ වෙත කසල බහර ගැනීමේ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට නතර කර තිබෙනවා. කොළඹ නගරයේ ඇති වූ හදිසි කසල ගැටලුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාල සීමාවකට යටත්ව මෙය ආරම්භ කෙරුණා. මේ වන විටත් වසර දෙකකට වැඩි කාලයක් මෙය පවත්වාගෙන ගොස් ඇති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. කිසිදු බියකින් සැකයකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා ජනතාවට මෙවර අවස්ථාව උදා කර දී ඇති බව අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ පවසනවා. පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.
ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන පෙරහැර සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ සෑම දිනකටම ආරක්ෂාව සලසා දෙමින් ඒ කටයුතු ඉතාම හොඳින් විධිමත්ව සිද්ධ වෙනවා කියන එක විශේෂයෙන් අපි සඳහන් කරන්නට ඕන. අපේ බෞද්ධ ජනතාවට විදේශීය ජනතාවට මේ පෙරහැර කිසිම අයත් සැකක් නැතුව වෙනදා වගේම ऐतिहासिक कंद उड़राट एसल पेरहर मंगाले प्रथम कुमाल पेरहर अद विधि संचार कला अवसान रंदोले महा पेरहर निकिनी पुन पुहोदा विधि संचार किरीमट नियमित वति बेनवा पेरहर मंगाले संबंधिन तुरुतुरुकिने एन्ने अप नियोजित चारित तनांचे අද දිනේ සිට දින 10ක් පුරාවට මේ භූමියේ රැඳී සිටමින් මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ ඒ තොරතුරු ඔබ වෙත කියන්නට අපි නිරන්තරයෙන් සූදානම් වෙන්නවා මේ පුණ්‍ය භූමියේ පැවැත්වෙන 1709 වන පෙරහර විදියට තමයි මෙවර පෙරහර අපිට හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ අතිසාර්ථකව 1708 වතාවක් මේ භූමියේ ඒ පෙරහර කටයුතු සිදු කර තිබෙනවා ඒ අභිමානය ඒ ගෞරවය ඒ සියල්ල පෙරදරිව තමයි දළදා සමිඳුන්ට ආශිර්වාදයක් විදියට උන්වහන්සේගේ ආශිර්වාදය රටට ප්‍රාර්ථනා කරමින් මේ ඇසල පෙරහර මංගල්‍යය පවත්වනු ලබන්නේ මතු බුදුවන මෛත්‍රී බෝසතුන් විදිහට තමයි නාථ දෙවිඳුන් හඳුන්වන්නේ උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නටත් අතිවිශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඊයේ රාත්‍රියේ අවසන් වශයෙන් පෙරහැර අභ්‍යන්තර පෙරහැර වීදි සංචාරය කරන්නට යෙදුණා. ඉතින් නාථ දේවාලයේදීත් ඒ කටයුතු ඉතාමත්ම හොඳින් මැනවින් සිදු කෙරුණා. I feel really comfortable here. And the security is really good and the country is amazing the people is really nice so I welcome everyone to come here and take a look at the country හතර වර්ෂයේදී මට පත්තිරිප්පේසි පෙරහැර බාන්න මහානායක හඳුරුත් එක අවස්ථාව ලැබුණ මල්ලත් විහාරේ ඒ අවස්ථාවේ මම දැක්ක පෙරහැරවල ඇඳුම් ඉතාම දුර්වර්ණ වෙලා අනේ නම් ගහලා ව්‍යාපාර නම් ගහලා තමයි තිබුණේ එතකොට මම මහානායක හඳුරු සාකච්ඡා කරලා හිටපු දේවල් මෙත් එක්ක සාකච්ඡා කරලා අපි තීරණය කරා මේ වෙනස් විය යුතුයි කියලා බුදුහාගම හන් ලෝකෙම තියෙන වටිනම වස්තු දින මේ මහනුවර දළදා මාලිගාවේ නන්දදුන් වහන්සේ ඒ වහන්සේලන් ගෞරවයක් සහ අභිමානය ගැනීම අපි යුතුකමක් අපිට ලැබුණ අවස්ථාවක් අපි ඒක ප්‍රයෝජන අරගෙන අපි පරිත්‍යාග කළා අපි පෙරහැර අලංකාරය කරා අභිමානවත් කරා ගෞරවය අපි ලබා දීලා ඒකෙන් සතුටුපත් වුණා මහනුවර සෙන්කඩගල පුරවරයේ ශ්‍රී දළදා මාලිගයේ ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද දිනේදී වීදි සංචාරය කරන්නට යෙදුණා. රාත්‍රී 7:02ට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාමුඛවයි පෙරහැර වීදි සංචාරය ආරම්භ කළේ. දේවන්න නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා පළමු වරට පෙරහැරේ ගමන් කිරීමද අද දිනේ විශේෂත්වයක් වුණා. අද කරඬුව වැඩම කරවීමේ වාග්ය හිමි කරගෙන තිබුණේ දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්ති රාජයා විසින්. හෙට දිනේ අපි සූදානම්ින් ඉන්නවා කුඹල් පෙරහැරේ දෙවන දිනේ තොරතුරු ඔබට කියන්නට. හෙට උදෑසන සිට ඇසල පෙරහැර මංගල්‍යයේ තොරතුරු ITN ඔස්සේ ඔබට දැක බලා ගන්නට පුළුවන්. ITN Siri Dalada වන්දනා සමගින් අපි හෙට දිනේදීත් මුණගැහිමේ බලාපොරොත්තු ඇතුව ඔබට දලදා සමිඳුන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අපි අදට සමු ගන්නවා.
පසුගිය වසර 6 තුල සුරාබදු වැටලීම් 25000ක් රට පුරා සිදු කර ඇති බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච්.ජී. සුමනසිංහ මහතා පවසනවා. නීති විරෝධී මත්පැන් තුරන් කිරීම තුලින් ජීවිත අවදානම අවම කිරීම එහි අරමුණයි. මෙවසරේ මුල් මාස 6 තුල පමණක් නීති විරෝධී සුරාබදු වැටලීම් 24150ක් සිදු කර තිබෙනවා. නීති විරෝධී ලෙස මත්පැන් නිපදවීම, එම මත්පැන් ළඟ තබා ගැනීම, ස්ප්‍රීතු සහ මත්පැන් නිපදවීමට යොදා ගන්නා උපකරණ ළඟ තබා ගැනීම, එවැනි මත්පැන් අලෙවි කිරීම සහ නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් විකිණීම යන කරුණු යටතේ මෙම වැටලීම් සිදු කර ඇත්තේ. ඒ අනුව පසුගිය වසරේදී වැටලීම් 49312ක් සිදු කර තිබෙනවා. ඉන් දඩ මුදල් වශයෙන් ලැබුණු මුදල රුපියල් මිලියන 253ක්. මෙම දඩ ආදායම අදාළ පළාත් සභාව වෙත බැර කෙරෙනවා. 2015 වසරේ සිට සුරාබදු දෙපාර්තමේන්තුව වැටලීම් වැඩි කරමින් සිටින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මේ වසරේ සුරාබදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 130ක්. පසුගිය මාසයේ වන විට රුපියල් බිලියන 68ක ආදායමක් ලබාගෙන ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ජෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීමේ ගිණුම් සඳහා ලබා දෙන 15%ක පොලි අනුපාතයේ කිසිදු වෙනසක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මහබැංකුව වාණිජ බැංකු මගින් ස්ථාවර තැන්පත්තු සඳහා ලබා දෙන පොලි අනුපාතයේ අඩු කළද රජය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 15%ක විශේෂ පොලි අනුපාතය ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් නැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. 2015 අයවැය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ඉතිරි කිරීම ගිණුම් සඳහා මෙම 15% විශේෂ පොලි අනුපාතය ලබා දුන්නා. එය 2015 වසරේ මාර්තු 13 වෙනිදා සිට කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ජපානයේ ශ්‍රී ලංකා දින උත්සවය ටෝකියෝහිදී උත්කර්ෂවත්ව පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දගා සිටුවීම සහ මෙරට බාණ්ඩ ජපන් ජාතිකයන්ට හඳුන්වා දීම මෙහි මූලික අරමුණ වුණා. ලෝකේ කොහේ ජීවත් වුණත් අපට අපේ රටේ සංස්කෘතිය, ආහාර පාන, නැටුම් ගැයුම් මේ සියල්ල අමතක කරන්න බෑ. උපන් බිමෙන් වෙන්වී මහසයර තරණය කොට ජීවිතය හොයාගෙන ජපානයට ආපු අපේම මිනිස්සු එකතු වෙන සොඳුරුතම දිනය ජපානයේ ශ්‍රී ලංකා දින උළෙලයි. රාවණ ඉතිහාසයේ තේමා කරගනිමින් 15 වෙනි වතාවටත් ජපානයේ ශ්‍රී ලංකා දින උළෙල ජපානයේ ටෝකියෝ නුවර යොයෝගි උද්‍යානයේදී අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වුණා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ජපානයේ ව්‍යාපාරික සංගමයේ සහ වාහන අපනයනකරුවන්ගේ සංගමයේ මූලිකත්වයෙන්ුයි ජපානයේ ශ්‍රී ලංකා දින උත්සවය පැවැත්වුණේ. ජපානයේද මේ දිනවල අධික උෂ්ණත්වයක් පැවතියද එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජපාන් ජාතිකයන්ද විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා. ශ්‍රී ලාංකික ආහාර රසවිඳීමටත් අපගේ නිෂ්පාදන මිලදී ගැනීමටත් ඔවුන් දැක්වූයේ දැඩි උනන්දුවක්. මෙදා විශාල සෙනගක් අද ටෝකියෝ නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා උත්සවයට ඇවිල්ලා තියෙනවා ජපන් ජාතකයෙන්. කිසිම සැක පරණ ආදරය කරපු ලංකාවට ජපානයේ සංචාරකයෙන් නැවත පැමිණෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ නිසා මේක ජයග්‍රහණයේ පළමු පියවර හැටියට අපි අඳුරනවා. නැවතත් ප්‍රවෘත්ති. වත්මන් රජය ආර්ථිකයේ විශාල වෙනසක් සිදු කර ඇති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. කොළඹ පැවති විශේෂ හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඉන්දිය වෙළඳපොළ ජයගන්නේ කෙසේද යන මෑයෙන් වෙළඳපොළ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙන හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෙළඳපොළ පිළිබඳ විශේෂ වාර්තාවක්ද මෙහිදී එළිදැක්වුණා. මෙහිදී විවෘත සංවාදයක්ද සිදු කෙරුණා. අනතුරු අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලයට වඩා ආර්ථිකය යහපත් තත්ත්වයකට පත්ව ඇති බවයි. රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින්නේ ශක්තිමත් සම්බන්ධතාවක්. අපේ රටේ ආර්ථික වර්ධනය සඳහා ඉන්දිය රජය සහය ලබා දෙනවා. මෙම අවස්ථාවත් එම සම්බන්ධතාව ශක්තිමත් කිරීමට හේතු වෙනවා. මීට පෙර සියලු රජයන් වලට වඩා වත්මන් රජයට ආර්ථිකයේ ඉදිරි පියවරක් තැබීමට හැකි වී තිබෙනවා. Our government has taken steps to integrate with these economies more than any other previous governments.
තිරංගුපිටි ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් තලවා කැලේ ලිදුල බෑවිල් ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තුවාල ලැබුවා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් පිළිබඳ තොරතුරු දැන්. තලවා කැලේ සිට ඩායකම දක්වා තිරංගුපිටි ටොන් 15ක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් නිවතට පැන ප්‍රපාතයට පෙරළී තිබෙනවා. එහි රියතුරු ඇතුළු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා නුවරළිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ලොරි රථයේ තිරංගුපිටි ඉවත් කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. මෙතර තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිඳුල ප්‍රදේශයේදී කසලතේ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අඩි 75ක ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. ලොරියේ සිටි එක් අයෙකු සහ මාර්ගයේ ගමන් කළ යතුරු පෙදිකරුවෙකු තුවාල ලැබුවා. පිළිම තලාව ප්‍රදේශයේ සිට ආගරපතන දක්වා කසලතේ තොගේ ප්‍රවාහනය කර තිබෙනවා. හම්බන්තොට ගන්නෝරුව ප්‍රදේශයේ කැබ් රථයකට වෙඩි තැබූ පුද්ගලයා එම කැබ් රථයේ රියදුරු විසින්ම අල්ලා හම්බන්තොට පොලිසියට බහර දී තිබෙනවා. ඉඩම් ආරෝලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි හෙළි වී තිබෙන්නේ. दुबई सिट श्री लंका पेमीनी कांतावक सह तवत्ल अंतु मेरट रेकिना दुमबेटी काटन हरसे पनसटक रेगु निलधारी नत्तरंगूट गत्ता इता सूक्ष्म गमन मलुल संगवा मेम दुमबेटी वेकिन वित्ति बेनफा दुमबेटी वल वटिनाकम रुपयाल मिलियन पहकट अधिक बवाई रेगु संदहन करानी දෙවෙනි පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරුගෙන එන සංවර්ධන පුවත් විශේෂාංගය දැන් හදවත් යාකරන රන්මාවත් වැඩසටහන යටතේ හබරකඩ දුන්හේන හල්ලකන්ද මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායකර මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගය කාපටතුරා සංවර්ධනය කිරීමට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 40ක්. වැව්ගම් පුබුදුවේ ජාතික වැඩසටහන යටතේ වවුනියාව ප්‍රදේශයේ වැව් 14ක් සංවර්ධනය කෙරෙනවා. ප්‍රදේශයේ ජලහිගයෙන් පීඩා විඳින විශාල ජනතාවකට මෙමගින් සෙත සැලසෙනවා. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී උතුරු පළාත් තාණ්ඩුකාර සුරෙන් රාඝවන් මහතා කියා සිටියේ ලබන ඔක්තෝබර් මාසයට පෙර මෙම වැව් සංවර්ධන කටයුතු අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. දැන් ව්‍යාපාරික පුවත්. iBoan Tours and Travels ආයතනයේ නවතම ටැක්සි ඇප් සේවාව වන iBoan Taxi app තම පාරිභෝගිකයන් වෙනුවෙන් සේවාවන් රසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී රෝද රථවල සිට සුකොබ්බෝගී බස් රථ දක්වා ඕනෑම කාණ්ඩයකින් ගමන් පහසුකම් අත්විඳීමේ හැකියාව මෙමගින් උදා වෙනවා. සිය පළමු ගමන් වාරය සඳහා සේවාදායකයන් වෙනුවෙන් දිනුම් ඇදීමකින් සිංගප්පූරු සංචාර ලබා දීමටත් සුවිශේෂී වට්ටම් සහ වරප්‍රසාද ලබා දීමටත් iBoan Taxi app සේවාව කටයුතු දා තිබෙනවා. මාකටින් ආයතනය සම්නිධාන කළ ආසියාවේ ඉදිරි අභියෝග සඳහා මුහුණ දෙ යුත්තේ කෙසේද යන මෙන් යුත් වැඩමුළුවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. වෘත්තීය අලෙවිකරුවන් සහ ස්ලිම් සමාජිකයන් විශාල පිරිසක් මීට එක්ව සිටියා. ඊ මාකටින් තුලින් අන්තර්ජාල වෙළඳපොළට ඇතුළවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය මින් නිවාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.ipnnews.lk